ආලෝකයේ පාඩම අපි ආලෝක වර්ධනය පාඩම ආරම්භ කළා. ආලෝක පාඩමේ පළවෙනි ප්‍රැක්ටිකල් එක අද අපි කරනවා. චලාන්වේක්ෂයේ භාවිතයෙන් වීදුරු වල වර්තනාංකයේ සෙවීම. එතෙන්දී සිද්ධාන්ත වශයෙන් භාවිත කරන්නේ වර්තනාංකයේ සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. මේ පරීක්ෂණය සඳහා අපිට අපි භාවිත කරනවා චලාන්වේක්ෂය. සමාන්තර පැතිසහිත වීදුරු කුට්ටිය, ඒ කියන්නේ වර්තනාංකයේ සොයන වීදුරු කුට්ටිය. සුදු කඩදාසියක් ලයිකපෝඩියම් කුඩු. ලයිකපෝඩියම් කුඩු නැත්නම් අපිට විද්‍යාගාරයේදී රටහුණු කුඩු චෝක් කුඩු භාවිත කරන්න පුළුවන්. රයිට්. අපි බලමු එහෙනම් මේක පරීක්ෂණය කරන ආකාරය මම මුලින්ම සටහන යන්න දරුවන්ට පෙන්වන්නම්. මම මෙතන රූප තරම් තුනක් ඇඳලා අපි මුලින්ම කරන්නේ චලාන්වේක්ෂයේ පෝරුව මත සුදු කඩදාසිය එලලා ඒ මත අපිට පුළුවන් පෑනින් පොඩි ඩොට් එකක් නැත්නම් පොඩි කතරයක් පොඩි සලකුණක් යොදන්න. සලකුණක් යොදලා අන්වේක්ෂයේ පහළ දෙසට හරවලා අන්වේක්ෂය ඉහළින් ඇස තබලා අපිට පුළුවන් මේ ඕලක්ෂයේ ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කරන්න. ඕලක්ෂයේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරලා එම අවස්ථාවේ චලාන්වේක්ෂයේ සිරස් පරිමාණයේ අනුරූප පාඨාංකය R1 අපි ගන්නවා. දෙවනුව අපි සමාන්තර පැතිසහිත වීදුරු කුට්ටිය මේ සුදු කඩදාසිය මත තබලා නැවත O නිරීක්ෂණය කරනවා. අපේ අන්වේක්ෂයේ තිබුණු පිහිටීමේදී අපිට ඕ දර්ශනය වන්නේ නැහැ. ඒ මොකද වීදුරු කුට්ටිය මගින් ඕ වස්තුවේ ප්‍රතිබිම්බය අයි ලක්ෂයේ සාදලා තියෙන නිසා. ඒ නිසා අයි ලක්ෂය කියන්නේ ඕහි ප්‍රතිබිම්බය නිරීක්ෂණය කිරීමට අන්වේක්ෂය ප්‍රධාන පරිමාණය ඔස්සේ යම් දුරක් ඉහළට චලනය කළ යුතුයි. අප එම දුර චලනය කරලා ඕහි ප්‍රතිබිම්බය කියන්නේ අයි හොඳින් දර්ශනය වන අවස්ථාවේ සිරස් පරිමාණයේ R2 පාඨාංකය ලබා ගන්න. ඊට පස්සේ මේ වීදුරු කුට්ටිය මත සුදු කඩදාසියක් එලා එය මතට ලයිකපෝඩියම් කුඩු ස්වල්පයක් දාලා අන්වේක්ෂය මගින් මේ එක් ලයිකපෝඩියම් කුඩක ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කරනවා. එම අවස්ථාවේ මේ දෙවන පිහිටීමේ පවතින අන්වේක්ෂය අපිට අන්වේක්ෂය තවදුරටත් ඉහළට ගෙන ආ යුතු වෙනවා. එම අවස්ථාවේ වීදුරු කුට්ටිය මත තිබෙන මේ ලයිකපෝඩියම් කුඩේ පැහැදිලි ප්‍රතිබිම්බයක් අපි ලබාගෙන එම අවස්ථාවට අනුරූප ප්‍රධාන පරිමාණයේ පාඨාංකය R3 අපි ලබා ගන්නවා. එතකොට අපි පාඨාංක තුනක් ලබා ගත්තා R1, R2 හා R3. අපේ සිද්ධාන්තය තමයි වර්තනාංකයේ සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. හැබැයි මෙතනදී අපිට මාධ්‍ය දෙකක් නැහැ. තියෙන්නේ වාතය සහ වීදුරු. ඇස තබලා තියෙන්නේ වාතයේ. එහෙමනම් ලැබෙන්නේ වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. ඒ කියන්නේ වීදුරු වල නිර්පේක්ෂ වර්තනාංකය. මේක සත්‍ය ගැඹුර වශයෙන් අපි කියන්නේ මේ ඇස පවතින ස්ථානයේ සිට දුර නෙමෙයි. මෙතන වර්තනය කරන මාධ්‍ය සත්‍ය ගැඹුර කියන්නේ මෙන්න මේ ගැඹුර. ඒ කියන්නේ වීදුරු කුට්ටියේ ඝනකම. අපට එම ප්‍රමාණය ලැබෙනවා මේ තුන්වෙනි අවස්ථාවේ පාඨාංකයේ R3 වලින්. මේ පළමු අවස්ථාවේ පාඨාංකයේ අඩු කරොත් R3 ඍණ R1 මගින් මට මේ සත්‍ය ගැඹුර, ඒ කියන්නේ මෙන්න මේ වීදුරු කුට්ටියේ මුහුණ දෙය සිට ඕලක්ෂයට දුර ලැබෙනවා සත්‍ය ගැඹුර. මම මෙතන R3 ඍණ R1 මගින් සත්‍ය ගැඹුර පෙන්වනවා. ඊළඟට දුෂ්‍ය ගැඹුර කියන්නේ මේ වීදුරු කුට්ටියේ ඉහළ මුහුණතේ සිට අයි ලක්ෂයට පවතින දුර. අපිට ඒ දුර ලබා ගන්න පුළුවන් මේ අවස්ථාවේ පාඨාංකය සහ මේක භාවිතයෙන්. ඒ කියන්නේ R3 ගේ අගය R2 ගෙන් අඩු කරපුවාම මේ දුෂ්‍ය ගැඹුර අපිට ලැබෙනවා. මම සටහන් කරා දුෂ්‍ය ගැඹුර R3 ඍණ R2 මගින්. එහෙමනම් වීදුරු නිරපේක්ෂ වර්තනාංකය අපිට එන් ලැබෙනවා.
me R1, R2 ha, R3 පාඨාංක අපි පරීක්ෂණයේදී ලබා ගන්න බැවින් අපිට විදුරු වල වර්තනාංකය ගණනය කර ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් දරුවනේ බලමු චලන වීක්ෂයේ භාවිතා කරගෙන මේ පරීක්ෂණයේ මම විස්තර කරන පරීක්ෂණේ සිදු කරන ආකාරය. දරුවනේ මේ තියෙන අපේ චලන වීක්ෂය ඔගොල්ලෝ මේක විද්‍යාගාරයේ දකින්න ඇති. චලන වීක්ෂයේ මුලින්ම අපි මේ චලන වීක්ෂයේ භාවිතා කරද්දී ඉස්සරෝම චලන වීක්ෂයේ ලෙවල් කරගත යුතුයි. මෙසේ තමයි දෙපැත්තෙන් ස්ක්‍රූප්පු දෙකක් තියෙනවා අපි ඒකට කියන ලෙවල් ස්ක්‍රූප්පු කියලා. ඒකත් එක්ක මේ චලන වීක්ෂයේ මත ලෙවල් ඩොට් එකක් තියෙනවා අපි ස්පීඩු ලෙවලයක්. මම මේක පෙන්නන්නම්. චලන වීක්ෂයේ මේ පැත්තේ මම දැන් දෙනවා මේ ස්පීඩු ලෙවල් ඩොට් එකක්. මේ ඩොට් එක බලලා අපි අන්වීක්ෂයේ ලෙවල් කරගන්න ඕන. මුලින්ම අන්වීක්ෂයේ ලෙවල් කරගන්නවා. අන්වීක්ෂයේ පුවරුව. හැබැයි දැන් මේක මම ලෙවල් කරලා තියෙනවා. ඊළඟට මේකේ මෙදින අන්වීක්ෂයේ මේ පැත්ත අපි කියනවා උපනිත කියලා. මේ තියෙන ප්‍රධාන පරිමාණයක් ප්‍රධාන පරිමාණය චලනයේ කිව්වොත් අපි ස්ක්‍රූපු දෙකක් භාවිත කරනවා. මේ ඉහලින් තියෙන්නේ සියුම් සීරු මාරු සඳහා භාවිත කරන ලබන ස්ක්‍රූපු. සියුම් සීරු මාරු සඳහා. ඊළඟට මේ තියෙන්නේ අන්වීක්ෂයේ අපි ඉහළ පහළ චලනය කිරීම සඳහා භාවිත කරන ලබන ස්ක්‍රූපු. මේ පැත්තේ ස්ක්‍රූපු අපි ගන්නවා අන්වීක්ෂයේ තිරස්ව තිරස් පුෂ්ඨයේ මත තිරස්ව චලිත කිරීමට භාවිත කරන ස්ක්‍රූපු. මම මුලින්ම මේ පුවරුව මත මේ සුදු කඩදාසිය එලලා ඒ මත මේ පොඩි සලකුණක් තියලා මේ උපනිතර ඇස තබලා අපි බලනවා මෙම සලකුණේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන පරිදි අපි අන්වීක්ෂය ඉහළට හෝ පහළට චලනය කරනවා. දැන් මම ගන්නවා මෙන්න මට දැන් මෙතන පේනවා මේ සුදු කඩදාසිය මත තිබෙන සලකුණ පැහැදිලිව දැర్శණය වෙනවා. ඒක ඉතාම සියුම්ව සකස් කරගෙන මම මේ ස්ක්‍රූප්ව පාවිච්චි කරනවා. සියුම් සීරු මාරු ස්ක්‍රූප්ව භාවිත කරලා මට පුළුවන් එක ඉතා හොඳින් දැర్శණය කරගන්න. මේ අවස්ථාවේ අනුරූප පාඨාංකය මේ තියෙන අපේ ප්‍රධාන පරිමාණයේ පාඨාංකයේ සිරස් පරිමාණය. මේ පාඨාංකය මම මෙතන කියව ගන්නවා. ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය භාවිතයෙන් මට පුළුවන් මේ අනුරූප පාඨාංකය කියව ගන්න. මම ගත්ත අර R1 පාඨාංකය තමයි මේ තියෙන්නේ. දෙවනුව මේ චලනීක්ෂයේ පුවරුව මත මේ තියෙන්නේ වර්තනාංකයේ සෙබිය යුතු වීදුරු කුට්ටිය. සමාන්තර පැත්තයිද වීදුරු කුට්ටිය. වීදුරු කුට්ටිය මම මේ ආකාරයෙන් තියෙනවා. වීදුරු කුට්ටිය තියලා උපනිතට ඇස තබලා අන්වීක්ෂයේ උපනිතට ඇස තබලා මම මේ ඕහි මේ සලකුණේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරනවා. මට මේ පිහිටිමින් මේක දැర్శණය වෙන්නේ නේ අපේ දෙවන රූපේ ආකාරයට. එහෙනම් මේ සලකුණ දැర్శණය කරන්නම්. අන්වීක්ෂය ඉහළට චලනය කළ යුතුයි. අන්වීක්ෂය මම ඉහළට චලනය කරනවා. ඉහළට චලනය කරලා මම නැවත මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කරනවා. එම අවස්ථාවේ පාඨාංකය R2 මම දෙවන රූපේ පෙන්වපු ආකාරයට ප්‍රධාන පරිමාණයේ මත මම R2 පාඨාංකය ලබා ගන්නවා. තුන්වෙනුව මම මේ සුදු කඩදාසියක් මත මේ ලයිකපෝඩියම් කුඩු සල්පයක් මම ගෙනල්ලා මේ ලයිකපෝඩියම් කුඩු සහිත සුදු කඩදාසිය මේ වීදුරු කුට්ටිය මත තබනවා. තබලා නැවත උපනිතර ඇස තබලා ලයිකපෝඩියම් කුඩක ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන. එතනදී ඒ නිරීක්ෂණය කිරීමට මට අන්වීක්ෂය කිසියම් ප්‍රමාණයක් ඉහළට චලනය කළ යුතුයි. මම මේ සියුම් සීරු මාරු ස්ක්‍රූප්පුව භාවිත කරමින් ඒ ඉහළට චලනය කරනවා. ඉහළට චලනය කරලා ලයිකපෝඩියම් කුඩක පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස් කමි මත මම ලබා ගන්නවා. මගේ තුන්වෙනි රූපයට අනුරූපව මේ අවස්ථාවේ පාඨාංකය R3 මම පාඨාංකය ලබා ගන්නවා. හැබැයි මේ අවස්ථා තුනේදීම අන්වීක්ෂයේ චලනය කළ හැකි ආකාර දෙකක් තියෙනවා. මට මේ ස්ක්‍රූප්ව භාවිත කරලා අන්වීක්ෂයේ චලනය කළ හැකි. හැබැයි කිසිදු අවස්ථාවක මම මේක භාවිත කරන්නේ නැහැ. මේක මුල් අවස්ථාව විතරයි භාවිත කරේ. ඊළඟ අවස්ථා තුනේදී මම මේ සියුම් සීරු මාරු ස්ක්‍රූප්ව භාවිත කරලා තමයි
අන්වේක්ෂය චලනය කර. මොකද මේ මේ ස්ක්‍රූප්ව භාවිතා කරොත් තමයි අන්වේක්ෂය ගමන් කරන දුර මට මැන ගන්න පුළුවන්. ගණනය කර ගන්න පුළුවන් මේ. ඒ නිසා මේක භාවිතයෙන් අපි ඒ පාඨාංග තුනම ලබා ගන්න පුළුවන්. දැන් පරීක්ෂණය මතමයි අපි R1, R2 හා R3 පාඨාංග ලබා ගත්තා. මේ පාඨාංග භාවිතා කරලා මම කලින් දුන්න සමීකරණය අනුසාරයෙන් වීදුරු වල වර්තනාංකය අපිට පුළුවන් ගණනය කරගන්න. හරි. එහෙනම් මේ දරුවන්ට මේ පරීක්ෂණය බලලා මේ සියලුම දේවල් මම දන්නේ අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඔබ ඉස්සෙල්ලා